අයි බොන් මම හිමාලි ආරච්චි මම අද මගේ 14 වෙනි පාඩම ඉදිරිපත් කරන්න යන්නේ මගේ 14 වෙනි පාඩමෙන් මම අද ඕගලන්ට උගන්වන්නේ මෙන්න මේ විදිහේ ලස්සන බුක්මාක් එකක් ගොතා ගන්න. මොකද මේක මම ඉස්සෙල්ලාම හිතන් හිටියේ නෑ මේ උගන්වන්න. නමුත් මගේ පාඩම් අනුගමනය කරන මගේ සහෝදරියක් ඒක කරන්න කියලා බුක්මාක් එකක් ගොතලා පෙන්වන්න කියලා ඉල්ලලා තිබ්බා. මට ඉතින් හරි සන්තෝසයි මේ මේ කලාව ප්‍රගුණ කරන පිරිසක් අපේ රටේ අයිති වෙලා තියෙන තිබීම ගැන. මම නිසා ඒ මගේ ඒ සහෝදරියගේ ඉල්ලීම පරිදි මම මේ විදිහේ බුක්මාක් ගොතන්න උගන්නන්න තමයි අද හිතාගෙන ඉන්නේ. එතකොට මම ඒකට ඉස්සෙල්ලම මේ බුක්මාක් එකට යන්න කලින් අලුත් ස්ටිච් එකක් උගන්නන්න ඕන. අලුත් ගෙතුමක්. මෙන්න මේ වගේ ධාරේ ගන්න විදිහ මේ ධාරේ ගන්න ඕන. මේ ධාරේ ගන්න විදිය තමයි දැන් මම උගන්වන්න යන්නේ. ඒකට අපි කියන්නේ බෑක් ලූප් ස්ටිච් එක කියලා. දැන් මම ඒක ගන්න ඉස්සෙල්ලා මේ බුක්මාක් එකට යන්න ඉස්සෙල්ලා ප්‍රධාන ගෙතුමට යන්න ඉස්සෙල්ලා ඒ ස්ටිච් එක ගොතන විදිය උගන්වන්න. එතකොට ඒ ස්ටිච් එක ගොතන්න එක් ස්ටිච් එක පුරුදු වෙන්න ඕන. එතකොට මේකට කියන්නේ බෑක් ලූප් ස්ටිච්. බෑක් ෆෝස්ට් ෆ්‍රන්ට් ෆෝස්ට් ඒක නෙමෙයි. මේක බෑක් ලූප්. ඒකට අපි ඉස්සෙල්ලම අපි ගමු අපි නිකන් දන්වැල් 10ක් 12ක් ගොතා ගමු පුරුදු වෙන්න මේ දන්වැල් 10ක් උතර 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11ක් උතුම් ඊට පස්සේ මේ පළවෙනි එක ඇරෙන්න දෙවෙනි එකට ආයි නැවත ආපස්සට එනවා සිංගල් ක්‍රොෂේ දමන. මොකද අපි සිංගල් ක්‍රොෂේ තමයි මේ බුක්මාක් එකට සම්පූර්ණයෙන්ම යොදන්නේ සිංගල් ක්‍රොෂේ. සිංගල් ක්‍රොෂේ දදා පස්සට එන්න. මේ විදිහට එකත් මහා අමාරු වැඩක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවනේ දැන් සිංගල් ක්‍රොෂේ එක දාන්නේ මෙහෙම කට්ටි පටලන්න තු දාලා අරගෙන මෙහෙම දෙකක් ගන්නවා. මෙහෙම කට්ටි පටලවන්න තු දාලා ගන්නවා. ඒක දන්නවා. මම අමුතින් කියලා දෙන්නේ නැහැ. මම ඉතින් මේ අලුතෙන්ම කෙනෙක් ආය අමතක වෙච්ච කෙනෙක් ඉන්නවා නම් තමයි මේ සිංගල් ක්‍රොෂේ එක ගන්න විදිය. මෙහෙම දානවා කට්ටි පටලවන්නේ නැතුව දෙකක් කවම ගන්න. ඒක තමයි අපි කියන්නේ සිංගල් ක්‍රොෂේ. ඊපස්සේ ඔහොම 10ක් උතර දාගන්න. මේ පුරුදු වෙන්න ගොතන්න. ඊට පස්සේ මම මේ පෙන්වන්න යන්නේ බෑක් ලූප් එක. මේ දන්වැල් 10ක් ගිතුවා. දන්වැල් 10ට ආපස්සට අපි එනවා සිංගල් ක්‍රොෂේ දමමි. ඊට පස්සේ දැන් බලන්න උඩට මේම ආවා. ඊට පස්සේ අපි දැන් මේක මෙහෙම හරවලා බලන්න මෙතන මේ උඩට මේ උඩ. මේ උඩ මේ බලන්න දන්වැලක් වගේ ගෙතිලා තියෙනවා නේද උඩට. මේ දන්වැලක් වගේ මෙහෙම ගෙතිලා තියෙන්නේ අන්න හරි. ඒ දන්වැලේ මෙන්න මේ පිටිපස්සේ තියෙන බෑක් කියන්නේ පිටිපස්සේනේ. මෙන්න මේකට තමයි අපි කියන්නේ බෑක් ලූප් එක කියලා. මේ තියෙන මේ මගේ බෑක් ලූප් එක. ඔය බෑක් ලූප් එක. ඒ බෑක් ලූප් එක මේ දන්වැලේ මේ බෑක් ලූප් එක මේ ටික මෙහෙම පිටිපස්සේ මේ ඉස්සරහ තියෙනක තමයි ෆ්‍රන්ට් ලූප් එක කියන්නේ. එතකොට අන්න ඒ බෑක් ලූප් එකට එකක් ගොතනවා. එකක් ගොතලා දැන් මෙහෙම මෙහෙම මේ අතට මේක හරව ගන්න ඕන. එතකොට ලේසි මෙහෙම නෙමෙයි මේ අතට. හරව ගත්තට පස්සේ මේ බෑක් ලූප් එකට හැම එකටම බෑක් ලූප් එකට දාන්නේ. සිංගල් ක්‍රොෂේ එක බැගින් දානවා. මෙහෙම බැක් ලූප් එකට සිංගල් ක්‍රොෂේ එක බැගින් දානවා. හැම බැක් ලූප් එකටම මම සිංගල් ක්‍රොෂේ එක බැගින් දානවා. හරව ගත්තාම ලේසි බෑක් ලූප් එක අපිට හොඳට පේනවා. මොකද අපි මේ දිගටම මේ බෑක් ලූප් එක පුරුදු වෙන්න ඕකෙන් තමයි අපි අපේ මේ ගෙතුම බුක්මාක් එක ලස්සනට ගන්න. ඉතින් බෑක් ලූප් එකට තමයි සිංගල් ක්‍රොෂේ එක දාන්නේ. එතකොට තමයි අරම ධාරයක් වගේ එන්නේ.
ධාරයක් වගේ එනවා මේ බලන්න. එතකොට මේ උඩට ඔහොම ධාරයක් වගේ එනවා. බැක් ලූප් එක. ඔය වගේ එක වෙනස්. ඊට පස්සේ ආයි ආයි පරේලිය ගොතන එකක් ගොතලා ආයි ප්‍රතාරෝනවා එකක් ගොතලා මේ පැත්ත ඔහොම හරවනවා. මෙහෙම හරව ගන්න. මෙහෙම අන්න එහෙම හරව ගත්තාම ලේසි. ඊට පස්සේ ආයි එකට ඔහොම ඔහොම ගන්න. ඔක ලස්සන්ට අපි තොප්පි වලට ගොතන්න ගන්නවා. මම මේ මේක දාලා තොප්පියක් ගොතන්නත් උගන්න නම් ඕගලන්ට. හරි මේ විදිහට බැක් ලූප් එකට දිගටම මම දාගෙන යනවා. එතකොට ධාර ධාරි වගේ හැදෙන. එහෙම ඇදලා එහෙම දෙතුන් පාරක් ගොතර පුරුදු වෙන්න. මේ වගේ මේ බැක් ලූප් එකට සිංගල් ක්‍රොෂේ දාලා පුරුදු වෙන්න. එතකොට අපිට මේ අපේ මූලික ගෙතුමට යන්න ලේසි. එතකොට දැන් අපි අපේ මූලික ගෙතුම පටන් ගන්නවා. හරි. දැන් අපි අපේ මේ හොඳට පුරුදු වුණාට පස්සේ අපේ මාක් එක ගොතන්න පටන් ගමු. දැන් ඒකට ඉස්සෙල්ලාම අපි කරන්නේ දංවැල් 10ක් ගොතලා එකම පෙන්වන්න ඕනේ නෑනේ. දංවැල් 10ක් ගොතන එක දංවැල් 10ක් ගොතලා මුල එකට ස්ලිප් නොට් එකක් දාලා මෙන්න මේ වගේ රවුමක් හදා ගන්නවා. ඒක හදලා විදිහ පෙන්වන්න ඕනේ නෑනේ. ඊට පස්සේ මොකද දංවැල් 10ක් ගොතලා ස්ලිප් නොට් එකක් දාලා රවුමක් හදා ගන්නවා. ඊට පස්සේ ඒක වටේට සිංගල් ක්‍රොෂේ මෙහෙම සිංගල් ක්‍රොෂේ 20ක් දා ගන්නවා. එකයි දෙකයි තුනයි හතරයි අන්න ඒ වගේ වටේට වටේටම 20ක් මේ වගේ සිංගල් ක්‍රොෂේ 20ක් දානවා. ඊට පස්සේ මම මේ තියෙන එහෙම මම සිංගල් ක්‍රොෂේ 20ක් දාපු රවුම තියෙන. එතකොට මේ සිංගල් ක්‍රොෂේ 20 දාලා ආයිත් මේ රවුමට මෙහෙම රවුමට ස්ලිප් නොට් එකක් දාලා සම්බන්ධ කරගන්න. හරි. දැන් හරි. ඔන්න ඕක. දැන් මේ රවුම තමයි ඒ ගත්තේ. මේ රවුම තමයි ඒ ගත්තේ. ඊට පස්සේ දැන් මේක මෙහෙම පෙරලලා බලනවා. බැලුවහම අපිට පේනවා මේ බැක් ලූප් එක. ඒ හැම බැක් ලූප් එකටම 10ක්. බැක් ලූප් 10කට දැන් පහළට එනවා සිංගල් ක්‍රොෂේ දඩදා. බැක් ලූප් 10ට එනවා සිංගල් ක්‍රොෂේ 10 දඩදා. දැන් දාන්නේ බැක් ලූප් එකට 3යි 4යි මම පහළට හැරෙව්වා පේනවා පැත්තකට බැක් ලූප් එක පේනවා හොඳට 5යි 9යි 10යි ඔන්න 10ක් දැන් අපි කරේ මොකද්ද? අර සිංගල් ක්‍රොෂේ 20 වටේ 10කට බැක් ලූප් එක බැගින් දදා ආවා.
ඊට පස්සේ 10ක් ගෙතුවට පස්සේ 3ක් ගොතනවා දන්වැල්. 2යි 3. දන්වැල් 3ක් ගොතලා දැන් ආයි මෙතන 10ක් ඉතුරු වෙනවා අන්නේ 10ට. ඒ 10ට බෑග් ලූප් එකට සිංගල් ක්‍රොෂේ බෑගින් 3 බෑගින් දදා දෙක සිංගල් ක්‍රොෂේ 1 බෑගින් දදා මේ බෑග් ලූප් තව 10ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ 10ට ආයිත් අපි උඩට එනවා උඩහතට. රවුම වටේට දැන් එනවා අපි. 1යි 3යි 4යි 5යි 6යි අටයි නවයයි ඉතින් දැන් බෑග් ලූප් එක හොඳට පේනවා. 1යි හැරෙව්වම් පේනවා. 1යි 1ක් ගොතපු එකේ බෑග් ලූප් එකට දාන්න එපා. ඊට පස්සේ මෙතන තියෙන මේවට දානවා. එකයි දැන් බෑග් ලූප් එක හොඳට පේනවා. බලන්න. 2යි හැරෙව්වම් 3 4 5 6 7 10 දැන් බලන්න ඔන්න 10ක් ගෙතුවාම මෙන්න මේ අපි ගොතපු දන්වැල් තුනේ තොණ්ඩුවට එනවා මෙතෙන්ට. දැන් ඒකට දැන් මෙහිම සිංගල් ක්‍රොෂේ තව දෙකක් දානවා. දැන් මේක වටේ මේ දැ ගෙතුමට යොදන්නේ සිංගල් ක්‍රොෂේ තමයි දිගටම. දෙකක් දැම්ම. දෙකක් දාලා තුනක් ගොතනවා. තුනක් ගොතලා ආයෙත් මේකට සිංගල් ක්‍රොෂේ දෙකක් දානවා. මම සිංගල් ක්‍රොෂේ දෙකක් දානවා. දැන් හරියට තේරුණා නේ? ඔව් මෙතෙන්ට සිංගල් ක්‍රොෂේ දෙකක් දානවා. ඊට පස්සේ දැන් ආයෙත් අපිට එනවා පරණ දම්වැල් මේ සිංගල් ක්‍රොෂේ වල බෑග් ලූප් වලට උඩට දාදා යනවා ආයි සිංගල් ක්‍රොෂේ. එතකොට මතක තියාගන්න මේ වෙලාවේ උඩට දාන්නේ මේ වෙලාවේ විතරයි උඩට 8ක් දාන්නේ. 2යි 3යි 4යි
පහයි හයයි හත්තයි අටක් හොඳට මතක තියාගන්න මේ අවස්ථාවේ විතරයි උඩ අතට අටක් දාන්නේ අනිත් හැම වෙලාවෙම උඩ අතට දාපි ඔන්න උඩට අටක් දැම්ම දැන් මේ වෙලාවේ විතරයි උඩට අටක් දාන්නේ සිංගල් ක්‍රොෂේ ඊපස්සේ එකක් ගොතලා අනිත් පැත්ත හරවමු අනිත් පැත්ත හරවලා දැන් ඔන්න ආයිත් පහලට අර විදිහට බෑක් ලූප් එකට අර විදිහට බෑක් ලූප් එකට single crochet පහලට 10ක් දානවා. ওই විදිහට 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10ක් දානවා ඊට පස්සේ මොන දැන් අපිට අර අපි දංගල් තුනක් ගොතපු තොණ්ඩු හම්බේ ඒකට දානවා නිකම්ම සිංගල් ක්‍රොෂේ දෙකයි ඊට පස්සේ ආයි තුනක් ගොතලා ආයි මෙතෙන්ට සිංගල් ක්‍රොෂේ දෙකයි අනිත් පැත්ත හරවනවා සිංගල් ක්‍රොෂේ දෙකයි ඊට පස්සේ දැන් උඩ අතට බෑක් ලූප් එකට ආයි උඩ අතට යනවා බෑක් ලූප් එකට සිංගල් ක්‍රොෂේ 10යි. දැන් ඉඳන් හැම තිස්සෙම බෑක් ලූප් උඩ අතට සිංගල් ක්‍රොෂේ 10යි. යටට වෙනකොට ඒක 12 වෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි දැන් 10ක් දැන් හරි දැන් එකක් ගොතනවා ආයි හරවනවා ආයි දැන් පහලට 12යි හරි දැන් මේ වෙලාවෙ ඉඳන් උඩට 10යි 12යි පහලට 12යි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි නම්යයි දහයයි කුලා කුලායි
12. ඊට පස්සේ ඔන්න දැන් අපිට අර දම්වැල් තුනේ තොණ්ඩුව හම්බ වෙනවා. එතකොට අපි එතෙන්ට single crochet දෙකක් දානවා. දැන් රටාව අඳුර ගන්න දෙකක් දානවා. ඊට පස්සේ කරන්නේ දම්වැල් තුනක් ගොතනවා. දම්වැල් තුනක් ගොතලා මෙතෙන්ට ආයි single crochet දෙකක් දානවා. මේ අතට. ඊට පස්සේ ඔන්න මේ අතට back loop 10ක් දානවා. උඩට back loop 10යි. දැන් උඩ අතට back loop එක මෙහෙම හරවලා ගත්තාම back loop එක හොඳට එන පේනවා අපිට. තුනයි හතරයි පහයි හයයි හතයි අටයි ඊට පස්සේ එකක් ගොතනවා එකක් ගොතලා හරවනවා හැරෙව්වට පස්සේ ඔන්න ආයි පහලට යන්නේ back loop 12යි පහලට back loop 12ක් යන්නේ දැන් ආයි 1යි දැන් රටාව අඳුර ගන්න 1යි 2යි 3යි තරයි පහයි හයයි හතයි අටයි ඔන්න පල්ලෙහාට 12ක් ආවා. දැන් අර විදිහටම ඔන්න අපිට අර දම්වැල් තුනේ තොණ්ඩු හම්බුණා. ඒකට දානවා single crochet දෙකක්. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ආයි තුනක් ගොතනවා. ආයි තුනක් ගොතනවා. ආයි මේකට ආයි මේ තොණ්ඩුවට ආයි single crochet දෙකක් දානවා. ওই විදිහට දැන් ඊළඟට කරන්නේ මොකද්ද? ඊළඟට කරන්නේ උඩ අතට ආයි back loop 10යි. ආයි පහළට 12යි. ආයි තව එකක් මම ඇතුළ පෙන්නන්න. 1යි 2යි 3යි 3ක්. උඩ අතට back loop 10ක් මෙතන. ආයි පහලට ගත් 10ක්. ඒ රටාව දැන් අඳුර ගන්න. 1යි 2යි 3යි 4යි 5යි හයයි හතයි අටයි නවයයි දහයයි උඩ අතට back loop 10ක් ඊතුව හරි දැන්
දැන් ඉතින් කරන්නේ මොකද ආයි එකක් ගොතනවා හරවන හරවල පහලට 12යි එතකොට 12 ඉවරනකොටම ආයි හම්බ වෙනවා මේ තොණ්ඩුව ඒ තොණ්ඩුවට 2යි ආයිත් එක 3යි ආයි බැක සිංගල් ක්‍රොෂේ 2යි ආයි උඩට 10යි එකක් ගොතලා හරවල 15 12යි ඒ විදිහට දිගටම මේ වගේ තොණ්ඩු 1යි 2යි 3යි 4යි 5ක් 10ක් තුන වෙනකම් මේ වගේ 10ක් වෙනකම් ගොතා ගන්න 10ක් ගියාට පස්සේ මම මේ මල ගොතන විදිය කියලා දෙන්න ඒ විදිහට මම පෙන්නන්නේ මෙච්චරයි ඊටට දැන් රටාව තේරුණානේ ඒ විදිහට 10ක් වෙනකම් අපි ගොතනවා දැන් අපි අර විදිහට බෑක් ලූප් දාගෙන මෙතනට තුනේ තොණ්ඩු 10ක් ගොතලා ඕගලන්ට හිතනවා මේක තව දිගට ගන්න ඕන කියලා තව දික් කරන්න පුළුවන් මං ඉතින් 10ක් ගත්තාම ඇති කියලා හිතලා තමයි මේ 10ක් කියන්නේ නැත්නම් අවශ්‍ය නම් ඕගලන්ට දිග බුක් මාක් එකක් ඕන නම් ඒක තව ගොඩාක් දිගට ගන්නත් පුළුවන් හරි එතකොට මෙන්න 10යි මෙතන 9යි තියෙන්නේ ලිහුණා මගේ අතින් හරි 1යි උඩට 10ක් දැම්මා ඊට පස්සේ දැන් මේ පුරුදු පරිදි එහෙම කරා. ඊට පස්සේ ආයි පහලට අර විදිහටම එකක් වැඩි. පහලට අර විදිහටම 12ක් දානවා. පහලට එන පුරුදු විදිහේ උඩට 10යි යටට 12යි බෑක් ලූප්. හරි? ඊට පස්සේ සමහරවිට බෑක් ලූප් එක හරියට පේන්නේ නැතු යනවා. දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි ඊට පහලට අපි ආපු දු විදිහම අමුතු දෙයක් කියලා දුන්නේ නැහැ මම හිතන 12යි ඊට පස්සේ ඕන දැන් අපිට මේ තුනේ තරම ආවා දැන් ඒකට අපි වෙනදට කරන්නේ තුනක් ඒකට අපි මේ දෙකක් සිංගල් ක්‍රොෂේ දානවනේ දැන් අපි සරි එහෙම කරන්නේ කෙලින්ම ගොතනවා 8ක් දැන් වෙන් 8ක් කෙලින්ම දන්වැල් 3යි 4යි 5යි 6යි 7යි 8යි හරි 8ක් කොහොම දන්වැල් ගොතනවා පහලට හරි දැන් ඉවර දැන් මම මල ගොතන විදිහ ඉතින් 8 ගොත ඊට පස්සේ දැන් අපි දන්නවා මල් ගොතන්න මම ඔයාලට කියලා දීලා තිනවා කලින් ඒක පාඩම් බලන්න මතක නැත්තම් දැන් ඊට පස්සේ උඩට මෙහෙම 1යි 2යි 3යි 4ක් දාලා මෙහෙම 4ක් දාලා කොහොම 4ක් දාලා හතරවෙනි තොණ්ඩුවට පස්සට ඇවිල්ලා දාලා මෙම ස්ලිප් නොට් එකක් දාලා ඔහොම පොඩි ලූප් එකක් මෙතන හදාගන්න මේ මල හදන්න යන්නේ දැන් මත් තේරුණාද කරපු දේ මෙහෙම දැන් අටක් ගෙතුවනේ අපි අටයි මේ අක් ගෙතුවත් කමක් නෑ මොකද තමයි කොට වුණාම මල උඩට මාවම හරි නෑ එච්චර ඔහොම දැන් මෙහෙම 1යි 2යි 3යි 4යි හතරවෙනි එකට මේක දාලා ස්ලිප් නොට් එක ඔහොම දාලා හරි ඊට පස්සේ එකක් ගොත එක ස්ලිප් නොට් එක දාලා මෙහෙම හරවනවා මම හරවල දැන් අපි අර මල් ගොතනවා අපි අර මල් මල් ගොතුවේ කොහමද 1යි 2යි 3යි 3ක් ගොතනවා කට්ටි පටලවලා ඩබල් ක්‍රොෂේ එකක් දානවා අර තොණ්ඩුවට
ලබල් ක්‍රොචි දෙකක්. අපි මල් ගෙතුයි ඔයගොල්ලෝ මල් ගොතපු විදිහ මතක් කරගන්න. මම මුලින්ම මුල පාඩම් වලම මල් ගොතන විදිහ කියලා දුන්නා. මල් වර්ග දෙකක් ගොතන්න කියලා දුන්නා. තුනක් ගෙතුවා රෝස මලුත් කියලා දුන්නා. මෙහෙම. මම එකයි එකයි හරි. මේ මල මලේ පික පෙත්තක්. ඊට පස්සේ දෙකක් තුනක් ගොතනවා මේ රවුමට දාලා ස්ලිප් නොට් එකක් දාන්න. ඊට පස්සේ ආයි තුනක් ගොතනවා ආයිතර තොණ්ඩුවට දානවා. තොණ්ඩුවට ඩබල් ක්‍රොෂේ දෙකක් දානවා. මල මේ දැන් මුවන් ගොතන්නේ මල ඩබල් ක්‍රොෂේ. අපි අර මල් පාඩම අපේ මතක් කරගත්තා. එතකොට ඕනට හරි ලේසි මල ගොතනවා. මෙහෙම ඩබල් ක්‍රොෂේ දෙකක් දානවා. ඊට පස්සේ කයි දෙකයි තුනක් ගොතලා මම පහලට ඊළඟට ආයිත් අපිට තුනක් ඒ වගේ දානවා. එකයි දම්වැල් තුනක් ගොතනවා. දම්වැල් තුනක් ගොතනවා ඩබල් ක්‍රොෂේ දෙකක් අර තොණ්ඩුවට දානවා. තොණ්ඩුවට දාලා එකයි දෙකයි තුනයි පස්සේ ආයිත් තොණ්ඩුවට දාලා දැන් ওই විදිහට පෙති හතරක්. පෙති හතරක් උනත් ඇති පෙති පහක්ම දාන්න. මම අනිත් ඒවාට පෙති පහක් දැම්මා. ඊට පස්සේ කායි දෙකයි තුනයි හතරයි. දවල් කොෂි දෙකයි දම්වැල් තුනක් ගොතලා පහලට දාලා ඔන්නෝම මල ගෙතුනා දැන්. හරි ඔන්නෝම මල ගෙතුනා අපි. හරි දැන් ඔන්නෝම මල ආවා. දැන් අපි කරන්නේ අර උඩට යන්න. දැන් පොඩක් ඉතනක් තියෙන හොඳට හදලා ගන්න කරක වෙලා තියෙන එක කරවිච් එක හදලා ගන්න. දැන් මෙතන පුංචි දම්වැල් කෑල්ලක් අපිට ඉතුරු වුණානේ නේද? අපි මේ පොඩි දම්වැල් කෑල්ලට මේ පොඩි දම්වැලක් අපිට මෙතන තියෙනවනේ මේ මේ පොඩි දම්වැල. ආ ඒකට සිංගල් ක්‍රොෂේ දදා උඩට යනවා. සෝරි සිංගල් ක්‍රොෂේ නෙමෙයි ස්ලිප් නොට් දදා උඩට යන්න. ඒක එතන හතරක් තියෙනවා. ස්ලිප් නොට් දදා මෙතන තුනේ තොණ්ඩුව ළඟට යන්න. උඩට යන්න. දෙන්නට යනවා. ගිහිල්ලා මෙතන තුනේ තොණ්ඩුවට අපි මේක ස්ලිප් නොට් එකක් දාලා සම්බන්ධ කරගන්නවා. හරි. විදියට උඩට යනවා. මේ මේ තියෙන මෙතන මේ තියෙන පොඩි දම්වැල්ලක් ඉතුරු වුණානේ. ඒ හැම දම්වැල්ලටම නැවත ස්ලිප් නොට් දදා
මේ උඩට යන්න මේ තුනේ තොණ්ඩුව ළඟට ගිහලා තුනේ තොණ්ඩුවට දාගන්න. ඊට පස්සේ දැන් ආයි පුරුදු පරිදි උඩට දැන් අපි ඉවර කරනවා. පුරුදු පරිදි අපි උඩට 10ක් දාගමු. උඩට අර බැක් ආයි දෙකක් ගොතන්න ඒව කරන්න ඕනේ නැහැ. දැන් එහෙම දෙකක් ගොතන්න ඕනේ නැහැ. බැක් ලූප් 10ක් උඩට දාගන්න. Right? ඊට පස්සේ දැන් අපි ඉවර කරන්න යන්නේ. දැන් ඉවරයි. දැන් මේක අපි ගොතාගෙන ඉවරයි. නේද? දැන් ගොතාගෙන ඉවරයි. ඔන්න. දැන් ඊට පස්සේ මෙතනින් අපි මේක කපලා ඔන්නම් තව එක දවම් වැලක් දාමු. සමහරට ලිහින්න පුළුවන් වෙන හින්දා එකක් දෙක දම් වැලක් දාලා අපි මෙතන මේක කපනවා. ඒක දැන් ඉවරයි. දැන් අපි මේක ගොතලා ඉවරයි. ඊට පස්සේ අපි මේක ආපහු ඔන්න ලස්සන. ආපහු දැන් අපිට මේ කෑල්ල හංගන්න පොඩ්ඩක්. ඒ හංගන්නක හොඳයි නැත්තම් කපලා දැම්මම සමහර වෙලාවට ඔක ලිහින්න බලනවා. වෙලෙන්න පුළුවන් අදිසි. අපි පොඩ්ඩක් මේක හංගන්න පුළුවන්. පොඩ්ඩක් අංගලා කපන්න. හැබැයි මේක ලස්සන මේ 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 මේක ගොඩක්ම ලස්සනට එන්නේ හීනි වූල් එකකින් ගොතන්න. දැන් මගේ ළඟ හීනි වූල් නැහැ. හීනි වූල් එකකින් ගෙතුවා මේක හරියම නීට් එකට මේ ධාරවල හොඳට ඉස්සිලා පේනවා. ඒකත් මේකත් ලස්සනයි. මම හිතනවා ඔයගලට දැන් මේක තේරුණා කියලා. හරි. දැන් ඊළඟට මම මතක් කරන්න යන්නේ මගේ ඊළඟ පාඩම. මම හැමදාම මතක් කරා ඊළඟ පාඩමේ මම ඔයගලට බෑග් එකක් ගොතන්න කියලා දෙනවා කියලා. ඒ බෑග් එක ගොතන්න ඕගොල්ලෝ ඒ බෑග් එක ගොතන්න ඕගොල්ලෝ රැනි ස්කොයා 13ක් ගොතලා තියාගන්න. මම ඊළඟ පාඩමෙන් බෑග් එකක් ගොතන්න කියලා දෙන්න. ටිකක් ලොකු බෑග් එකක්, ටිකක් ලොකු වැඩක්. ග්‍රැනි ස්කොයා 13ක් අවශ්‍යයි. නමුත් ලොකු ග්‍රැනි ස්කොයා ඕනේ නැහැ. රවුම් 6ක් තියෙන ග්‍රැනි ස්කොයා ඇති. ග්‍රැනි ස්කොයා 13 ගොතලා තියාගත්තාම ඕගලන්ට ඉක්මනට එක කරගන්න මේ බෑග් එක ඉක්මනට ගොතා ගන්න පුළුවන් වෙනවා. හරි. අද මගේ පාඩම මෙතනින් අවසానයි. ගොඩක් ස්තුතියි මේක නැරඹුවට. ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.